පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 146 ප්‍රකාරව මාවිත පැවරී ඇති බලතල අනුව සභාගර්භයේ කටයුතු ජංගම දුරකථන හා විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් මාධ්‍ය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම කිසිවිටකත් නොකළ යුතු බව මේ වින අවධාරණය කරමි. මින් ඉදිරියට මෙකී නියමයේ කඩ කරමින් සභාවේ කටයුතු කරන කටයුතු වලට බාධා පමුණුවෙන් කිසිදු මන්ත්‍රීවරයෙකු හැසිරෙන්නේ නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පියවර ගන්නා බව මෙයින් තව වැඩි දුරටත් අවධාරණය කරමි. Yes, please. Oh, Kiriyala Mantuma. Beloved, point of order. Obutuma anumata karapu prashnayak. Ape vipaksha nayakayatuma asamen hitiya. Obutuma anumata kiruwe eka. Dan etuma ehema katha gannakota aandupakshaya hamudawak ewillla. Sarath Nishantha mantrimaraya e prashnaya uttare adala gatta. Obutuma file ekata adala gatta. Eke watida Eki wati dal iya ki wali timba, obutuma, mang obutuma ada ki yede ba, obutuma CCTV kamera balela, awasya pi yewara kan deki leda, obutuma, ape ajit mana perum, garumat di tumba ada, yam ki sita rumat dunna, e da dua ma sama ada pi yewara kan deki la, meka sampur le ba, make aurung tu tispa ya pahal mi yenti jiwi te tul kawada kat behema. Padat dekalan eh, kita aman nindi tay, garu, putubas tawar di yoga aduas CCTV kamera balla, mepet tidak mila, apa yang dipaksa dah gitu ada hidiare kerap kuatir apa sih dah dua tadi kita bagi lima kali. Egan api periksinya kumat karno, garu manti itu malah. Tamun nan selagi sahayoge, virudh pakshe, tandu pakshe, dipatte mas sahayoge, dene netnang, me sabahwa pawat agni anne be. මේ අවස්ථාවේ ඔබතුමාලා සියලු දෙනාම ඒ වැරද්දට වග කියන්න වෙනවා. ඒ නිසා ඔබතුමා එදා අජිත් මහන්නම් පෙරු බැතුමට දඬුවම් දීලා එවලම දුන්නේ. එවලම දඬුවම දෙන්න වරදක් තමයි. මේ සම්ප්‍රදාය කරු කරමින් වහාම අවශ්‍ය පියවර ගන්න කියලා බගිලිම කරනවා. ස්ථාවර නියෝගවල තියෙන ස්ථාවර නියෝග අනුව එවලම දිය යුතු තීන්දුවක් තමයි එදා දුන්නේ. මේ සම්බන්ධයෙන් තමුන්නාන්සල් දෙපැත්තෙම කරුණු ඉදිරි බලලා මේ හරි. Point of order, ඔබතුමා දැක්ක ඒ කට්ටිය මෙහාට එනවා. දෙපැත්තෙම නෙවෙයි. විපක්ෂ නායකතුමා කතාව කරමින් සිටියේ ඔබතුමා අනුමත කරපු කතාව. මම ඔබතුමා පක්ෂග්‍රාහී වෙන්න බං. කරදා කළා. පක්ෂග්‍රාහී නෙමෙයි. ආවරණීය ඔබතුමා දැක්කනේ. මම දෙතුන් වාරයක් අර මන්දේ ඔබතුමා දැක්කා. වීඩියෝ ගත කිරීම. ඔබතුමා සාක්ෂිකාරයෙක් ඔබතුමා දැක්කා. මම දැක්ක නිසා තමයි කිව්වේ දෙතුන් වාරයක් කිව්වේ එතුමාට වීඩියෝ ගත කිරීම නතර කරන්න කියලා. ඒ නිසා තමයි අවුලක් ඇති වුනේ. කරුණා කළා. හරි. දැන් කරන්න අවස්ථාවක් නැහැ. අපි වරප්‍රසාද ප්‍රශ්නයට යොමු කළා. කමිටුට යොමු කළා. ඒ පරීක්ෂණය කරනවා. ඔව්. එහෙම බෑ. නෑ. දැන් විපක්ෂ නායකතුමා ගරු කථානායකතුමනි මට 27-2 යටතේ ඔබතුමා අනුමත කරපු ප්‍රශ්නයක් අහන්නට මේ සභාවේ අවසරය නැද්ද ඒක පළවෙනි එක දෙවෙනි කාරණාව මම ප්‍රශ්නය අහනකොට මගේ අතේ තිබුණු ඒ ප්‍රශ්නය ආණ්ඩු පාර්ශවයෙන් මන්ත්‍රීවරුන්ට ඇවිල්ලා ඒක උදුරගන්නට අයිතියක් තිබෙනවද එහෙම කරන මන්ත්‍රීවරුන්ට ඔබතුමා පියවර ගන්නේ නැද්ද? එච්චරයි අහන්නේ. එච්චරයි. ඔව්. මොකද ඒකට ගන්න පියවර? ඒ සම්බන්ධයෙන් අපි පියවර ගන්නවා පරීක්ෂණ කරලා මේ ඒ උදවියට ගත යුතු තීරණي අපි ගන්නවා. ගරු කථානායකනි මම පැහැදිලිව කියන්න කැමතියි සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මම අහපු 27-2 ප්‍රශ්නය මගේ අතින් උදුරාගෙන පොළොන්නරුවේ සමර වික්‍රම මන්ත්‍රීවරයාගේ අතට දීලා ඒ මන්ත්‍රීවරයා ඒ ලිපිගොනුව තවත් තැනකට ගෙනහිල්ලා අග්‍රාමාත්‍යවරයාත් මේ ඔක්කොම බලාගෙන ඉඳිද්දි
අග්‍රාමාත්‍යවරයත් බලාගෙන ඉදිද්දි මේ ඔක්කොම දේ සිද්ධ වුණේ මේ පිළිබඳව මොකද්ද ඔබතුමා ගන්න පියවර මට 27 දෙක ප්‍රශ්නයක් අහන්න අයිතියක් නැද්ද කරුණාකරලා නිස්සද්ද වෙන්න ගරු මන්ත්‍රීතුමල්ලා ඔව් මොකද්ද ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක ඔබතුමාට කතා කරන්න අයිතිය තියෙනවා ඔබතුමා කතා කරන්න එහෙනම් දැන් ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන එකනේ ඔබතුමා හිටියේ ඔබතුමා ඒක ඉදිරියට ගෙනියන්නේ මොමින් ඉන්න කරුණාකරලා සහයෝගය දෙන්න කරු මන්ත්‍රීතුමා කරුණාකරලා සහයෝගය දෙන්න මන්ත්‍රීතුමාට කරුණාකරලා සහයෝගය දෙන්න මේ කටයුතු ඉදිරියට මේ ගෙනියන්න එහෙම වෙරණක් කාට සභාවන අවස්ථාව දෙන්න ඔව් ඊහෙත සඳහන් කළ පුද්ගලින්ගේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන් තුලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුපාලන මට්ටමක පවත්වාගෙන යෑම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතය ඩොලර් මිලියන 7900කට ආසන්න මුදලක් දිගින් දිගටම වියදම් කිරීම තුලින් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම අනර්ථය කිරීම සාපරාදී විශ්වාසය කඩ කිරීම සාවද්‍ය පරිහරණය කිරීම සහ වරදවල් සම්බන්ධයෙන් 1982 අංක 12 පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන්නේද? නිස්සද්ද වෙන්න ගරු මන්ත්‍රීතුමා. මොයේසේ නම් මේ මන්ද? ඉන්න මේ සහයෝගයෙන් නඩු කටයුතු කරගෙන යන්න. අමාත්‍ය මණ්ඩලය හා රජය විසින් ගන්නා ලද බදු සංශෝධන තීරණයක් මත ඒකට උත්තර දෙන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට 2020 වසර සඳහා පමණ අයවිය යුතුව තිබූ රුපියල් මිලියන 493394 මුදල අය කර ගැනීමට කටයුතු කර නැහැ. එමගින් රජයේ මහජන සුභසාධන කටයුතු සඳහා වැය කිරීමට තිබූ මුදල් අහිමිව ගොස් තිබෙනවා. එම නිසා ශ්‍රී ලංකා රජයට වූ බරපතල පාඩුව මෙම වග උත්තර කරුවන්ගෙන් අය කර ගැනීමට පියවර ගන්නේද? එසේනම් මෙම කාලවකවානුව කවරේද? පියවර නොගන්නේ නම් ඊට හේතුව මොනවාද? එසේම නඩු තීන්දුවේ 76 වන පිටුවේ සඳහන් පරිදි මෙම බදු සංශෝධනය සඳහා මෙම බදු සංශෝධනය නිසා ආර්ථිකයට සිදු වූ බරපතල හානිය සඳහා වගකිව යුතු වග උත්තර කරුවන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග කවරේ? මෙම බදු සංශෝධන තීන්දුව සම්බන්ධයෙන් වැඩි දුරටත් 77 වැනි පිටුවේ මෙසේ සඳහන් වෙනවා. In our view, the continued inaction and callous disregard to take remedial measures on the part of the second Mahinda Rajapaksa, 2A, Basil Rajapaksa, 32A, Gotabe Rajapaksa, 38, P.B. Jayasundar, respondents is arbitrary and irrational, and they had breached the public trust reposed in them by the people. අපගේ අදහසට අනුව දෙවන මහින්ද රාජපක්ෂ 2A බැසිල් රාජපක්ෂ 32A ගෝඨාභය රාජපක්ෂ 38 වන පී.බී. ජයසුන්දර වග උත්තර කරුවන් වර්ෂේ පාර්ශවෙන් ප්‍රතිකර්මක ක්‍රියාමාර්ග ගැනීම සඳහා නොකඩවා කටයුතු නොකිරීම හා එම කාර්යයේ නිර්දේ ලෙස නොසලකා හැරීම අත්නෝමික සහ අතාර්කික හැසිරීමක් වන අතර ඔවුන් විසින් ජනතාව ඔවුන් වෙත තබා තිබූ විශ්වාසය කඩකොට තිබිනි. ඉහත නම් සඳහන් වග උත්තර කරුවන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ? ගරු කථානායකතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ 92 පිටුවේ බැසිල් රාජපක්ෂ විසින් සිය රාජකාරි පැහැර හැරීම පිළිබඳව මෙසේ සඳහන් කොට තිබෙනවා.
මේ මම ලිව්ව එක නෙමෙයි ශ්‍රේෂ්ඨායි ඔබතුමා ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්න මම ලිව්ව එක නෙමෙයි in our view the two-way respondent has breached the public trust deposited in him in exercising his executive powers of the people in his capacity as the minister of finance in this regard by his failure to place all relevant facts with sufficient details in the cabinet memorandum when he invited the cabinet of ministers to make a choice between seeking assistance from the IMF and adopting a homegrown solution at the given situation as elaborated before the following comment of the 30th respondent in his letter dated 14th September 2021 addressed to the 2A respondent retraced this position ඒ කියන්නේ කවුරු කතා නැහැ කිතුමනි මං හිතන්නේ මෙතුමන්ලට තේරුන්නේ නැහැ මං කිව්වද ඒ ඔබතුමා ඉදිරිපත් කරන්න මම සිංහලෙන් කියන්න කැමති අපගේ අදහසට අනුව එම අවස්ථාවේදී දෙක ඒ වග උත්තර කරු විසින් ජාත්‍යන්තර මූර්ය අරමුණෙන් ඔය ප්‍රශ්නේ සහයක් ඉල්ලා සිටීම සහ දේශීය විසඳුමක් ලබා දීම සඳහා ඔබතුමාගේ ප්‍රශ්නේ ඕක ඔය කාරණේ නැහැ සිංහල ඔබතුමා ඔබතුමා ඉන්ටරප්ට් කරන්න එපා අමතර ඔය දෙන්නේ කරුණාකර ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න තෝරා ගැනීමක් සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ වෙත ආරාධනා කරන ලද ඉදිරිපත් කරන ප්‍රශ්නේ ඔක නැහැ ප්‍රමාණවත් තොරතුරු සහිතව අදාළ කරුණු සියල්ල ඇතුළත් කිරීමට අපොහොසත් වීම තුල මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහු දරූ තනතුරට අදාළ ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කිරීමෙහිලා අදාළවන මහජන විශ්වාසය කඩකොට ඇත ඔබතුමා සම්පූර්ණ විස්තර කරන ලද පරිදි දෙකේ වග උත්තර කරු අමතමින් සම්පූර්ණයෙන් විරෝධී 2021 විනය විරෝධී කාර්යයක් වෙනවා මේ ඔබතුමා මේ පරීක්ෂ මේ පරිවර්තනයක් වෙත ඉදිරිපත් කරපු එක. ඒක ප්‍රශ්නේ නෑ. ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි මම ඔබතුමාට පැහැදිලි කරා මේ ඉදිරියේ ඉන්න අයට මේ ඉංග්‍රීසියෙන් කිව්ව දේ තේරුන්නේ නැති හින්දා මම මේ සිංහලෙන් කිව්වේ. ඔබතුමා ඔය කරන වැඩේ නිසා තමයි මේ අවුල් වෙන්නේ. උදව්වට කරේ. ඔබතුමා තව තවත් මේ මේ සිංහලෙන් එපාද කියන්න. දීපු ප්‍රශ්නේ කියවන්න. නෑ සිංහලෙන් එපාද කියන්න. ඔබතුමා කියන්න. දීපු ප්‍රශ්නේ කියවන්න. ඒගොල්ලන්ට ඉංග්‍රීසි අපප්‍රංශ ඒක. ඒක තේරෙන්නේ නැති වෙන්නේ. සිංහලෙන් කියන්න එපාද? ඒක ඒක නෙමෙයි අපේ ප්‍රශ්නේ. ඔබතුමාට ඔබතුමා බාර දීපු ප්‍රශ්නේ කියවන්න. ඒ ඇති. කියන්නද එපාද? කියන්න. ප්‍රේ ප්‍රශ්නේ බාර දීපු ප්‍රශ්නේ කියවන්න. දෙකේ වදක උත්තර කරු අමතමින් 2021 සැප්තැම්බර් මාස 14 වෙනි දින යොමු කරන ලද ලිපිය මගින් 30 වන වග උත්තර කරු විසින් දක්වා ඇති පහත සඳහන් අදහස් තුළ මෙම තත්වය පුනරුච්චාරණය කරනු ලබයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ ඉහත සඳහන් හෙළිදරව් කිරීම අනුව සිය වගකීම් පැහැර හැරීම මත මහජන භාරය සහ මහජන විශ්වාසය කඩකිරීම මත මුදල් අමාත්‍ය ධූර දරූ බැසිල් රාජපක්ෂට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ගරු කථානායකතුමනි මේ අධිකරණ ඇමතුමා හිටියා මෙච්චර ලා ඔබතුමා ඔක කියවන්න ඔබතුමා ඔක කියවන්න හරි හරි කියවල මේක ඉවර කරන්න ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ 93 වෙනි පිටුවේ අජිත් නිවාඩ් කබ්‍රල් විසින් සිය වගකීම් පැහැර ඇති අයුරු මෙසේ සඳහන් වෙනවා. මේ ඇයට ඉංග්‍රීසි තේරෙන්නේ නැති හින්දා මම සිංහලෙන් කියන්නම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් ආරම්භ කිරීම මගින් මෙම තත්ත්වයට නිසි පිළියම් යෙදීමේ හැකියාව පිළිබඳ මෙම වාර්තා සියල්ල තුළ 29 වන වග උත්තර කරු විසින් පූර්ණ නිහඬතාවයක් පවත්වාගෙන යෑම විශ්මය දනවන සුළු කරුණක් වන අතර එයට හේතු සාධක කවරේද යන්න අවබෝධ කර ගැනීමට අපහසුයි. දල නිල සංචිත ප්‍රමාණයට අදාළ බරපතල තත්ත්වය පිළිබඳව සහ ප්‍රමාණවත් පරිදි විදේශ අරමුදල් ගලායමේ තත්ත්වයක් ඇති කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමක් සිදු නොවුවහොත් මුළු රටටම මූණපානට සිදුවන ඇති වූ විපත්තිදායක තත්ත්වය පිළිබඳව 29 වන වග උත්තරකරු මුළුමනින්ම දැනුවත්ව සිටි ඇත. කෙසේ වුවද කිසිදු සාධාරණ හේතු සාධකකින් තොරව මෙම නිර්දේශ ලබා දීමට ඔහු අපොහොසත්ව ඇත. ඒ අනුව අජිත් නිවාඩ් කබ්‍රාල්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ 110 වෙනි පිටුව විනිමය අනුපාත තීරණය කිරීමේදී පීබී ජයසුන්දර විසින් අනිසි මැදිහත්වීම් සිදු කර ඇති බව සඳහන් කර තිබෙනවා. එනම් ඉංග්‍රීසියෙන් කියන්නේ මේගොල්ලන්ට තේරෙන්නේ නැති හින්දා සිංහලෙන් කියන්න. මුදල් නීතිය යටතේ 38 වන වග උත්තර කරු වන පීබී ජයසුන්දර හට ඉටු කිරීම සඳහා කිසිදු කාර්යභාරයක් නොපැවතියද විනිමය අනුපාතයේ තීරණය කිරීමෙහිලා
ඔහු විසින් කරන ලද අතපෙවීම සම්බන්ධයෙන්ද විගණකාධිපති නිරීක්ෂණයක් පවති. ඒ අනුව PB ජයසුන්දරට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් නම් කර ඇති එක් එක් ආර්ථික ඝාතකයන් විසින් මේ වන විට ලබන වැටුප් හෝ විශ්‍රාම වැටුප් කොපමණද යන්න වෙන්වෙන්ව මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? වැටුප් හෝ විශ්‍රාම වැටුප් වලට අමතරව මෙම එක් එක් පුද්ගලයන් විසින් ලබන වරප්‍රසාද මොනවාද? එම එක් එක් වරප්‍රසාද වෙනුවෙන් රජයේ කොපමණ මුදලක් වාර්ෂිකව වැය කරන්නේද? මෙරට නීති ඉදිරියේ වරදකරුවන් බවට තීන්දු කර ඇති මොවුන්ට තවදුරටත් මෙම සියලු වරප්‍රසාද ලබා දීමට රජයේ කටයුතු කරන්නේද? එය සදාචාරාත්මකද? නැතිනම් මෙම වරප්‍රසාද ඉවත් කිරීමට රජයේ ක්‍රියා කරන්නේද? ඒ කවදාද? මෙම නඩු තීන්දුව අනුව මූලික අයිතීන් කඩ කර ඇති පුද්ගලින්ට එරෙහිව කරුණු සොයා බලා වාර්තා කිරීමටත් එම පුද්ගලින්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ඒ සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් වහාම පත් කිරීමට කටයුතු කරන්නේද? ගරු කතානායකතුමනි, අපි විශ්වාස කරනවා ඒ කොමිෂන් සභාව පත් කරලා මේ නම් කරනු ලැබූ ආර්ථික ඝාතකින්ගේ ප්‍රජායිති අහෝසි කරන්නට කටයුතු කරන්නට ඕන. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පීබී ජයසුන්දර, නිවාඩ් කබ්‍රාල්, ඩබ්ලිව්ඩී ලක්ෂ්මන් ආටිගල් ඇතුළු ඒ චූදිතින් සියලු දෙනාගේම ඒ වැරදි ක්‍රියාව මේ මම ලියපු නඩු තීන්දුවක් නෙමෙයි. මේ කොටස මේ ප්‍රශ්නයනේ. ඔබතුමා ඉදිරියට හතරෙන් එකට දුන්නු නඩු තීන්දුව. ඒ නිසා හරි සභානායක ගරු කතානායකතුමනි, ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කළානේ. හරි සභානායකතුමා උත්තර දෙන්න. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධාන වල 2023 නොවැම්බර් පාර්ලිමේන්තුව විසින් සම්මත යෝජනා නිදහස් විය යුතුය. ස්ක්‍රීන් එක දෙන්න. මොකද්ද ස්ක්‍රීන් එක නැතුව කතා කරන්න බැරිද? ගරු කතානායකතුමා ස්ක්‍රීන් එක දෙන්න. ගරු කතානායකතුමා, එකක් මම කියන්න කැමතියි. මගේ ප්‍රශ්නේ අතරතුර ඔබතුමා ඉඩ දුන්නා එක් එක්කෙනාට පොයින්ට් ඔෆ් ඕඩර් ඉදිරිපත් කරලා මගේ ප්‍රශ්නයට බාධා කරන්න. මම එකක් කියන්න කැමතියි. කරුණාකරලා මයික් එක ඔෆ් කරන්නත් එපා, ස්ක්‍රීන් එක ඔෆ් කරන්නත් එපා. මම ඔබතුමාට කියන්න කැමතියි, මේ හැමෝටම කියන්න කැමතියි, මේ එකෙකුටවත් මං බය නැහැ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූණ දෙන්න. අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධානවල හා 2023 නොවැම්බර් 9 වෙනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ විධුරන්ගෙන් නිදහස් විය යුතුය. හරි, මං කිව්වා. හයි හයි දෙක පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී